ද අයිටයෙන් මධ්‍යහන පවෘතිකාශය සමකින් මම කීර්ති පතාපසිංහ මම මල්කිවුටල මත්ත ප්‍රදම නවදහනයේ පරොක්ති සිරස් තලවිත ටිරසර සම්බර්ධනයට පරස සුදනමක් කැටිකාලීන සංවර්ධනයක් ජනතාවගේ අතට මුදල් ලබාගෙන්ට මුදල් පරිහලනය වැටිකරන්ට ආර්ථික දියුණු වැඩිකරන්නට මේ වැට සටාන අපි දැන් ක්‍රියාත්ම තරගෙනයන්. ඇත්දල හතරක් විකිනීමටයාමේදී පොලිස් දැලේ තුම්්‍රිය මගින්ගේ පහසුවට වැඩි ඉඩක් මෙික්සිිකෝ ජනාධිපතිකරනය ජය ලෝක ඉදිරි මාස දහාටේදී කෙටිකාලීනය සම්බර්ධනයක් පෙන්ම ජනතාවගේ අතමිට සරුවන ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රමාතය රනිල් බෙටක්කම සිංහමහතා පවසනවා. මහනුවර දිස්ශ්‍රිේ වතු ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පු ලබාද මේ අවස්ථාවටෙක්මෙන් අග්‍රමාත්‍යවරයා මේ බවප්‍රකාශ කළා. මහනුවර දිශ්‍රිකයේ වතුකම්කරු ජනතාව සඳ, ඔවුන් ජීවත්වන ඉඩ මේ සින්නක්කර අයිතිය පිළිබඳ හරිත භූමි ඔප්පු ප්‍රධානය අග්‍රමාතය රනිල් වික්‍රම සිංහ හතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරුණා. ප්‍රධානය කළ ඔප්පු සංක්‍යාව තුන්සයක් පමණ වනවා. රාජ්‍ය වැවිරි සංස්ථාවට අයත් මෙම ඉඩම් වතු ජනතාව වෙත ප්‍රධනය කිරීමේ වැඩසටහනට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය. වතුකරේ ජනතාව වතුවල වැඩකටුතු කරට කිසි දවසක ඉඩම් අයිතිය තිබුන්නේ. ගම්මානුල ජීවත් වන සිංහල ජනතාවටත් මුස්ත්‍රීම් ජනතාවටත්, ඉඩන් අයිතිය නැතිවුණා. දැන් මේ ලක්ෂන් කිරියල් ඇැම්මතු ආරම්භකරු මවැඩ සටය ඇයටතේ. ඒ ඉඩම් අයිතිය ලැබෙනවා. හිට අමතර අපි දැම් පලවෙනි වතාවට. ධ්‍ය මරදිවේක මාර්ගයකරන්නවා. අලුත් මාර්ග්‍යයක් නුවරට එන්න. අලුත් ක්‍රමවේදයක් නුවරට එන්න. අවරුදු පහක් කරේ යන් ස්සන කවසංකරනවා. දෝසන් බාන්ස්ටයි දෝසන්ට, අවුදු දහයක්ගියාම පරහදන. කොලඹ මහනුවර එකතු කරන විශාල නාගරික තීරුවක් ඇතුවෙන. මේ අපි තීනක අදනෙමෙයි. දෙදස් දෙකේ තීරණය කරේ. ආණ්ඩුව මාර වුුණා පාරත් නැතිවුුණ. අද අපි දැන්ට ආන්ඩු පක්ෂය මන්ත්‍රරවුන්ට ඊළඟ මාස දහටේ. සිීග්‍ර සංවර්ධන වැට සටානක් ගැෙනියන්ටයි අපි අවස්ථාව ලබලදීල තියෙන්නේ. කෙටිකාලීන සංවර්ධනයක් ජනතාවගේ ඇතට මුදල් ලබාදෙන්ට මුදල් පරිහරණය වැටිකරන්ට ආර්ථිකදියුණු වැටිකරන්ට මේ වැට සටානි දැ ක්‍රියාත්ම කරගෙනයන් මි ඉස්සලයි භාරගත්තෙ කඩාවටෙන්ටගේ ආර්ථිකය. ණයකි වන්න බ පොලියග වන්නදෑ වාරිකියගේ වන්නක්ද. ඔක්කොම කරන්බට චන්ද්‍යයක්ත්තිය ලකි.න් මෛත්‍රපාල සිටිසේන ම ඇතුමා පපුොද. අපේක්ෂයියටට ජනාතිපති කල්ල අප ආණ්ඩු ඇතිකල්ල ඊලක තදෙත් දින්නල කෝමටඩි මේ අතකත් අිවැැලුවේ දස් විස්වයින්න කො හො ආර්ථක මේ ට අඩු ගනස් ථාවර. ආර්ථිකය ස්ථාවරභාවය. අපි ඇතිකල්ල තිය නිසා දැන් අපිට පුළුවන් මීට වඩා සීග්‍ර කෙටිකාල්න සංවර්ධනයක් ඉතිරියට කෙනියන්ට. අපි නමාරු කාල ඇති වුණ එකට මූුණ දුන්න බවලාද වේන. අතඇට ල කියන ප්‍රජාතන්තරවාද නඇති කරන්න කියනෑ. මේකම දැන් රැකයාදෙන්ට. සමුෘර්ධියය වැඩි කරන්න රජේතියන රැකයා හැබැර්තු පුරොන්ටෑයන. මේ වැන් තමයි ඊළංග මාසතාහටේ විශාල් වැට සටාන අපිදිරියට ගෙනියන්. දිරනසි ආ්ුව වැලි කරමාත ඇැතිවර ඇටියට ම කැපිනට පත්්‍රිකාව දිරිපත්ගේ ර ාව පොජ සදක් වතුගම රන්න ලබාදන්න ගරු අගැත්තු පද්දාධති පොත්තුවත් ඒ ෝජනාව. හලාඉස්තිරකදව. අපි උත්සා කරන්න සීලාංකිී අනන්නතාවයක් බිහි කරන්න අන එෙමුණොත් තබයි අප ඉදිරියටයන්න අවස්ථාවක් ලැබින් ඒ රපියන් සතාලින් මනන්න බෑ. කොටින්ම කියනවනම් නිදාසක් නැති මේසු නතුරදාහන් වෙන මිනිස්සු ගස්පතින අග්‍රමවිශෂකරතුවා එලෝඩ නටක ජීවත් තෙලවවැඩක්ට. අන්නේන්න අපි සෑම දෑම හිතේතිය ගන්නඕන. දර්ක කාලයක් පුරා පැවති බලාපොරත්තුවක් ඉටු කරමින් තමන්ට ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් වතුකරේ ජනතාව රජේයට සියස්තූතිය පල කළේ මේ අයුරින්. ගොඩා කාලේ ඔප්ක් නැතිවතම යිටයේ දෙන් අඩකිවත් යන්ඩ ඕනිි කියලා තාග නේතියේ. අයිතියක් නැතුව අපි ජීවිතුනේ දෙ දරුවත් ලොක්කවෙලා ඒගොලන්ට යිති නැතුවතමයි ගෙදරව පදංශල ඉන්න කියලා ඉතාග නටේ.ද ඒ ඒ නැතුවල දෙං ඔොඳ සතිටක්දැන් අද ඉන්න ඉඩ අපි බලාපොත්ති ඉන්නවා. ගොඩක් සතුටේ මේ ලබිීම ොඩක් සතු පට ප ිච යි කාම්පර . මෙම ඉඩන්න මේ ඕප දුන්නට අපේ කොඩා සතුකල. පතු ගම්කරු ජනතාවට ම ඩම් දිිපේක ස්තතියි වැර කියලා. ඇත්තරම සතුරී මොකොද අපගේ දුපත් මනිසුන්ට ඉඩන් කැල්ලක් නැතිව හරිම අසරනයි. ඉන්න ගෙවල්ලම පවා වැැස්සත් එෙමෙනවා. ලයිංකාම රදාගන්න ගයාම ස්ටෝර් ඔපිස්සොල්ඩ ගයාම යාලා කියන දෙවල් ලාන්න ගයාම එතකොට අපිට සිද කරගන්න බෑ ඒතරන් නීතිරීති. ඒ ඒක් සියල්ල විසඳලාලට යන ඉඩම් කෑ ලබීමක ගොඩස් සතුරු. අග මැතිතුමාටත් ඒවාගේම අමාත්‍ය ම්ඩුව සියෝ දෙනාටත් බොයවිම ස්තූතියන්තවා කෞතුක වටිනමින්යුත් ඇදල යුගල දෙකක් සමඟ සැකරුවෙකූ පිම තලාව ප්‍රදේශයේදී අතරං ගෝට නැතිෙනවා පිළිම තලාව පමුුව ප්‍රදශයේ නිවසක ඇද යුගලෙක් අලි කිරීමට සූද නම්කරඇති බමට ැබුණු තොරතොකටන්ුව වැටලීම සිදු කරෙනා. හනුවර මධ්‍යම පලාත් නියෝජ පොලිස්ප්‍රතිකාරයාලයට අනයුක්ත, දිසා පුරාවස්තු ආරක්ෂණ විශේෂයකකින් ලදහරින් උපායදූතයන් ලෙස ඇත්දල මිලදී ගැනීමට යන ාවෙන් එම වැටලීම සිතු කරතිබෙනවා. ඇත්දල යුගලයක් රපියල් ලක්‍ෂනස් පහබැගින් අලවිකිරීමට සූද නම් කරතිබූ බවයිවාර්තාාවන්නේ. එක්දල යුගලක් යිතිහාසික පස්කම දේවාලෙන් සොරකම් කළ බවට පොලිසිය සකකරනවා. මෙම පෞරානික ඇත්දළ සම්බන්තයෙන් පුරාවිද්‍යාවාර්තාවක් ඇැඳවීමටද කටයුතු කරතිබෙනවා. ඊට සම්පන්ද සකකරුද මෙහිදී අත්තරංගුවට ගරුණා. සකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.. දුම්්‍රිය ස්ථානවල සහ දුම්රිය මැදිරිවල සිංගමන් යදින්නන්ට සහ අනවසර වෙළදාම් කරන්නන්ට ඒරෙහිව, දැඩිව නීති ක්‍රාත්මකරන බව දුම්ප්‍රිය අත්‍රේක සාමාන්‍යධදිකාර මෙහෙුම් විජය සමරසිංගම හතා පව සනබා. දුම්්‍රිය මැරිවල සහ දුම්්‍රිය ස්ථානවල අනවසර වෙළදාම් කටයුතු පවත්වාගයාම මෙන්ම සිංගමන් යදීම ඊයේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කරුණා පිබඳ සොයාබැලීම සඳහා දුම්්‍රිය ආක්ෂක නිලධාරීන්ද යොදවාතිබෙනවා. දුම්්‍රිය මගේන්ගේ පහසුව වෙනුවෙන් මෙම පියවරගත් බවයි විජය සමල්සිංහම හතා පවසන්නේ ශ්‍රී ලංකා දුම්්‍රී සේව නිවිදය කරනවා දුම්්‍රියන් තුළ දුම්්‍රි පරිෂ්ෂයන්තුළ සත් දුම්රිී ස්ථාන තුළ සිංහවනි යදීම සපුරාතානම් අනවසර වෙළදාම් කටතුකිරීම සම්පුර්ෙන් තානං දුම්්‍රියයාජඥ පන්තඇයට තේීමේ ්‍රියාම වෙන හිංඟමන් යදින්න මෙම අස්ථාවයි වත්කිරීමට තීරණය කරනු ලබන්නේ දුම්්‍රියයේ සිටින ඇතැම් ගැටක පන්නන්ට උදවූපක රගන්න පිரிස්வாேன் ம ஆந்தராෙන தேලා මෙப்பிරි வந்துந்து දු්‍රිය මගේந்த සய ප්‍රසාදය பல කරනවා ඇතිහස ත්තු තාම කාලු ිත තාමත්වැදග දහ දුරේ ඇතිවල වලලාම මහජනතරමහා විසාල පිඩක් ඇතිීම එන්න බලල්මගේ හට දාරවා ගඩ ගෙනතියක තිශේරන්පසේ පාතාලි වගේතම ඇැ තිර මජනත දුට ස්ථානය ඇතුරට සහ දුම්ඩිය ඇඒ යන එන මගින් සඳහාවාහාර වලදන් කිරීම නවත්ම තීනයක් ගැල දුක්ටියගේ පාත්මේට තමත් ස්සුතිවන්තව වන අතර දුම්ට ස්ථානය ඇතුළේ යම් ආහාර මිනිසුන්ට ගන්න පහසේනදට ක්‍රමේ සල්සන දුලිද පාත්ේන්තුවට යෝජනක්ක දුිය මැදිරිවල ආක්ෂාවට සිിවිල් ඇඳම ු දු්‍රිය ආක්ෂකණ ලධාරින් යදවීමට කටයතු කරන බව, අමාත්‍ය නිල් සිරිපාලද සිල්වා මහතා බසනවා. එසේම දුම්්‍රිය මැදිරි තුළ, විනාශකාරී ක්‍රියාවල යදිින්ඩන්ටඒ හිව, නීතිය දැඩිව ක්‍රාත්ම කරන බවද ඒ මහතා වැරිදුරටත් ප්‍රකාශ කලාා. ජනතාවගේ පැත්තෙන් විශාල වගකීමක්තියෙනවා. ඊියවර අපි සකස් කරලද දුම්රිය මැදරී දොලහයි. දවස් තුනක් යන්න ඉස්සල කපල ඒවායේ වැසිිකිලිවල තිබුණු යම් යම් බහණ්ඩ උපාංග ගලවලා. මහආය කටයයිතු කර ම ීරණය කල්ලා තියෙනවා මේ අලුතින් සාගනක උටියවල සිවිල් ඇඳුමෙන් පැරසුණු ආරක්ෂකයින් යොදවන්න එවැනි වැරදි වැඩකරන නං එ අය අල්ලා ගැනීම සඳහ. රජයේ දේපල පනතයටතේ ඔවුන්ට විුරුද්ධව දැඩි පියවර ගැනීමටත්ත අපි කටයිුතු කරන ඇනිසා ජනතාවගේ සහයෝග අවශ්‍යයි, එවැනි වැරදි වැඩකරණය දැක්කනම් වහා ම පිට අල්ලා දෙද. නවකරණය කළ මදිරි දහයිකින් යුත් විශේෂ දුම්රිය දාවන්නේයට එක්කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියයා සිටයාා. කොටුව දුම්රියස්ථානීන් ගමන් ඇරඹූ දුම්රිය මාතර බලා දාවනය කෙරුණා. දේශය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් අබලන් දුම්රිය මැදිරි දෙසීයක් පූර්ණ පහසුකම් සහිතව නවිකරණය කිරීමේ ්‍යාපෘතිය දුම්්‍රිය දෙපාර්තමේන්තුව පසුග්‍ය වසරේ ආරම්භ කලා. මෙවන විට එවැනි දුම්රිය මැදිරි විසි පහක් නවිකරණය කර ධවනය සඳහායොදවා තිබෙනවා. මෙම එක් මදිියක් නවකරණය කිරීමට රුපියල් ිියන දා හතරක මුදලක් වැෑවන අතර, මැදිරියක් ආඩෑනය කිරීම සඳහා රුපියල් මිියන හැටක පමණ මුදලක් වැෑවනවා. අදාළ ව්‍යාපෘතිය සඳහ රපියල් බිලියන දෙකයි දශම හතරක මුදලක් රජය වෙන් කරතිබෙනවා. නියෝච චමාත්‍ය ශෝ, අභේසිංහම හතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාග වනා. මෙම දුම්රිය මැදිරි රවී කරන කිරීම තුලින් දුම්රිය පාත්මන්තර විශා මුදලක් ඉතිරි වෙනවා ජනාව ඉල්ලා සිටනවා මැදිරි නව කරන්නේ කළලා දවනනිට දට පසුව තමන්ගේ දේපලක් ඉදිර ආරක්ෂා කරන්න කියලා. සසුගිය ජනාතිපතිවරන සමේදදි හිටපු ජනාතිිපති මහින්ද රජපක්ෂමතාට, චීන සමාගමක් මගින් මුදල් ලාදදුන් බට, න ියෝක් ටම්ස් ුවත්පතේ පළවුණු වාර්තාාවේ, සත්‍ය අස්‍යතාව සම්බාන්ධයෙන් රටට කරුණු දැක්වීමට මහින්ද රාජපක්ෂමහතා කටය තු කළතු බව අමාත්‍ය අර්ජුන රණතුග මහතා පවසනබා. വයන් ගොඩදී මාධ්‍යවෙත අදහස දක්වමින් අමාතිවරයා මේ පව ප්‍රකාශ් කලා. ආධ්‍යවේදනයටටනේ ඒක රටේ පත්තරේ කියියපද දෙයක්න ශේෂ ං ත මහිදරාජ පක් හිටපු ජනාතිපත්වා ගන තිප චෝදාවගේ වගේ පොත්තකට අනිවාර්යෙන්ම පස නඩුවක් දාා්ඩෝඕනි මොකදේ රට හිටපු ජනාතිපති කෙනෙ එතුමාට විශාලපකිීතියකයට ලක්නවා ඇදීල තියන කතාවෙති මහිතන එතුමාට කරන්න තියන්නේ මේක වරදි න එතුමා පොත්ත විුද නඩුවක් දාා ෝන. එක වගේමතම රට අන්ඩුව හැටියට අපිට හෝල බල තියන ද සිද ද කියල ක් කියන කිය දේවල්ු කන දවල්ලට ඇත්ත සත්්‍යේ ට මාදනාවට. කිරීමි දමත්වැදගත්. පෙරහැරක අලින් තුන්ෙෙනෙකු ුළක්පු වීමෙන් පුත්කලින් තිස්තනිකුතුවාල ලබවා. ඉන් දසදනිකුගේ තත්වය බරපතල බයිවාර්තා වන්නේ. කවත්ව මිඳුමහා පුරාණ විහාරය අසුවෙන මිහිදු පෙරහර ඒ රාත්‍රය වීදංචරය කළ. හි ගමන් කල අලියෙු කුලප්පු වී දිවයාමට පටන් ගෙනති බෙනවා. ඒ සමඟම තවත් අලින් දෙනෙකු කුලප්පු ව මෙම පහරදිීම සිදුකර ඇති බවයි අපවාර්තාකරුවන් පවසන්නේ එක් කලෙකු වෙන සැකට ඇතුව ඇහිතිබූ දෑ විනාශක කිට ගොස්ති වෙන සිද්ධියන් තුවාන ලබුවන් කහවත් මූලි රහලට තුළලත්කිීම අනතුුව බරපතල තත්ත්වය පසු දස දෙෙකු රත්නපු රෝහලට මාරුකරයවාතිබෙනවා තුවාලරන් අතර වයසෞරදු තුනක කඩා දරයෙු සහ පොලිසන දරයෙුදන බව අප පවාර්තාකරුවන් ප්‍රකාශ ක මත්තල උඩවත්ත ප්‍රදේශයට වනාලියෙකු කඩාවැදී තිබෙනවා. වනාලි ප්‍රහාරයෙන් ප්‍රදේශණ වාසා දෙකට හානිසිදු වනා. අසල ඇති විදුලි වැට අක්්‍රිය තත්ත්වය පැතීමේ හේතුවෙන් වනාලින් ගම් අදින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. ඇතර ල ර්ජයට ලක් ප්‍රදශාවනව පදදි විදුලිවැට ඉදිකිරීමටයුතු සහ රපල් ිලියන දහක් පෙන් කරඇති බව අමත්‍ය ෆිල් මශල් සරත්වන්සේක ම පසනවා. විදුලිවෙට ඉදිකිරීමේ කටයතු කඩිනම් කිරීම සඳහ ජනතා දහස් ලබාගැනීමට මැදවත්වය ප්‍රදේශලයකම්කාරයාලි පැවැති රැවීමට සහභාගයමින් අමාතිවරයා මේ බවප්‍රකාශ කළ. මේය අෞද් එක හමාරය ඇතුලට අපි තීරේගල තියන අලිටවල් ගඩනගන අපි විද්‍යාත්ම කකරවට යන. දැනට මේ රටේ තියන අලිටවල් කිලෝමට හද පන්සීයන්. දිියල් ත්තනම් ටවටේ හත පාරක්ව තන්ඩපුලුවන්. වන ජීවීද පසවේතු මට ඉදිරි පත් කල තියනවා. තව කිලෝමීට නිදස් පන්සියක් කෝලිජිය කිලමීට හදා හක් තුක මේ හයදාි ප්‍රවිතියන ගොඩනගනු. වත්මන් රජය ජනතාව වෙනෙන් වගකීම් ඉටු කිරීමට කැපවී කටයුතු කරන බව අමාතේ රාජිතසයන රත්ම මතා පවසනවා. මේ වතුකොරයින්න හැම කෙනාටම නිඩමක් සහ නිවසක අයිදය අපි පිළිගතීම. ඒ අයිතියක් වශයෙන් පිළිාරගෙන ඒවත් ලබාදීම තමයි රජයක වගගේ. ඒ අපි ලබාදීීමට ක්‍රියා කරන්න. හැමගැබිණ මවක්කටම පෘපියල් විසිදාහක පෝෂණමල්ල අපේ රජයි ගමයි. මේවා කලින් හම්පුුම් නෑ. මේ සියල්ලු මේ ඒවක් කරලා තමයි ආ්ඩු බැනුන්හ. පෝෂණමල්ල භුක්තිවිඳනෙක් කෙන දන්න පෝෂ මල්ල ගොයෙන් හමනින්. දැම් මේ හෙටයි දෙදල ිස්කට් එක ගණකොටේතයි ඒගත් රජභක්සල තමයි පත්තරවල තියනට ඔක්කම රජපක්සල ගල්ල තියෙනවා අපේ ආ්ඩුව. නොකරපුයි වදගේ. රාජභක්ෂල කරේ දුන්නට වඩා ගත්තා ඒකින්ද සල්ලි තිවනෑ දෙන්න එදා. ඇත්තම් අපිට ආකාසෙන් කනාගෙනවැට උන්නෑ මේ සල්ලි. නමුත් අපේ රජය ඒ යුතුකං විෂ්ක ක නොමට දදු පත්්ලත. කළුතර තෙබුවන අර්පද කන්ද හරිත ර්‍යවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අද හස් පළ කලා. මේ සඳහා වැකල මුදල රුපියල් ලක්ෂතුන් සියදා හතක්. ්‍යපෘතිය නිවාස විසින් නවයකින් සමන්විතයි. වතු ආශ්‍රිත ගම්මානවල දූදරුවන් වෙනුවෙන් ටිකරි ශක්තිී පෝෂණ ිස්කට හඳන්වාදීම මෙහිදී සිදුකෙරුුණා.. වෞ්‍යාව දිස්ශ්‍රිකයේ ස්තීර නිවාස නොමැති ජනතාව සඳහා නව නිවාස නවසයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිතුනකට මුල් කල්ල තබුණා. ඒ සමඟ රටපුරා සිදුවන සංර්ධන ව්‍යපෘති පිළබඳ තොරතුරු සංහර්ධන පුවත් වේශේෂාකෙන්. වනිියාව කොඩා ච කොඩිය හයවන සතපු යන ප්‍රදේශවදී නවනිවාස ව්‍යාප්‍රතිතුූනක ඉදිකිරීම අරම්භකිරුණේ ජාතික නිවාස සංහරධ අධිකාරයේ නිලධහරන්ගේ සහ මහජන නයෝජිතන් පිරිසකගේ සහභාගේත්තුවනේ. එක්න වෙසක් සඳහ පර්ච සහතලියක භූම ප්‍රදේශක් හිවනවා. අම්බලන් ොඩ ඉඩන් තොට පෝනදුව උදාගම්මානය සඳහා මුල්ගල ැබීම දුණු පලාත්ස භහ මන්ත්‍රී සංජීව කුණ තිලක මහතාතින් සිදු කරුණා නව නිවාසසි විස්සක් මෙහිදිකිරීමට නීමියි. ඩවසන්න ූ වාස සි පහක්ක නවකරනට දුද සිදුකිරීමට කටේතය දාතිබෙනවා. ඊට වැකට මුදල්ල රපියා ලක්ෂ එකක්සේ දයක්ක් පමණනවා. මමර කෑයක් කිදරගරන්න ෝකය කිදිරට කරන්න මනටින් එක පාටමගේහදාගන්න බෙරි නිසාමේ උදාගම්මන වි්‍යප්ිකර යාතේ මට නිහසක්ල බෙනමන් රජරගොලක් ස්තුදන්තනවා. ඇත්ම මේ හජයෙන් මේ කරන සත්කාට ලොකුම් මහගු පිනක්. අඩුවාදාානල අබින්ටරන ලක මහුසේ යත්තමයි. ොම්පේ සතිපොෙහි පලමු අදිරේ වැඩවසන් කොට විෘත රීම සහ. එහි දෙවන අධරේ සංවර්ධනටයුතු ආරම්භ කිරීම ඒයේ සිදු කරුණා.ඒ පාලිෙන්න්තුන්්‍රී ර්ෂණ රජකරුණා මහතාගේ ප්‍රධහනත්වෙන්. මෙම සංවර්ධන ව්‍යාප්‍රති සඳහා වෙන්කර ඇති මුදල ෘුපය ලක්ෂ එක්දහස් හාරසය වික් පමනවා. සෙවනගල සීනිකර්මාන්තයේ දෙවන උක්කරුම් වාරය මේවන විට ආරම්භීති වෙනවා. මෙර හෙක්ටාර තුන්දහ පන්ේදා හතක උක්වාග කරතිබෙනවා උගස් මෙෙක්ට්‍රින් දෙ ක්ෂ හත්දහස් හයිසි හතලිස් දෙක් අමර න මෙක්ක්ton දහසේදහස් පන්සයක් නිෂ්පාදනය කිරීම අපේක්ෂා බව සමාගම සභහපති මහහාචර H් සිරිල් මහතා පවසනවා. සෙවනගල සීනි සමාගම පසුගේ වසේ රුපියල් ලියන හැසියනුව එක ලාබයක් ලැබවා. කුඩා තේවතු හිියන් සහ පාංචු සන්ක්ෂනයට රුපියල්මලියන එකේ විශසක ප්‍රපාදන වෙන් කරති වෙනවා මෙ අතේ මු ල් චක්පත් ප්‍රාන කිරීම ත්සවයක් හැටන් රුවන් පුර ශ්‍රී විජේමංගලායාාම විහාරස්ථායේ දී පවැත් වුණ.ඒකුඩා ේවතු සංහරද අධිකාරී සභහපති විජරත්න දේවගෙර මහතාගේ ප්‍රධනත්වෙන්. ඒ තුමියන් එකස විසිදෙකු මුල් සහ තවත් වන්ේ විසි දෙනෙකට කෘෂයව කරම හිද ප්‍රාය කෙරුණු. පොජය ගලගුඩාත්තේ ඥානසාරස්වාමන්හසේ ගොුණකළ මෝලික අයිතිවාාසිකම් පෙත්සමක් ශ්‍රෂ්්‍රාධීකරණය හමුමේද කැඳවවා. මෙම පෙත්සම ඔක්තුම්බර් මස පහළුත්සනදා සලකාපැලීමට ශ්‍රේෂ්්‍රාධීකරණය දින ලපාදුන්න. ගත් එක්ටැල ගොඩ මහතාගේ බිරිඳ ගුණු කළ පැමිල්ලට අනුව දෙදහස් දහසේ ජනවාරිමාසේ තමා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හෝමගම මහිස්ත්‍රාත්වරයක් කළ නියෝගය නීති විරෝධී බවට ප්‍රකාශයක් නෙකුත් කරන ලිසයි ඥානසාරහිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. ඒ හේතුෙන් තමගේ බූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවටද ප්‍රකාශයක් නෙකුත් කරන ලෙස පෙත් සම්කරු ඉල්ලා සිිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වර්ධකරූ ඥානසාරස්වාම ඥානසාරහිමි අභ්‍යෝචන පෙත්සම ගොුණකිරීමෙන් අනතුරුව මෙවර විට ඇපමත මුදහැර සිටිනවා දැන් පුවත්කයක්හෙටියෙන් ත්‍රයිභහෂා පරිවර්තන සහතික පතර පාට මාලා සමාරම්භකුලිල පදනම් අයතන ස්වණගාර දීප ඇතුනා. ඒ රාජ්‍යජමාතයචින් ෆෞවසි හතාගේ ප්‍රධහනත්වෙන්. ශ්‍රීලංකා පදනම් අයතනය සභාපති සරත් කොන් ගහගේ මහතා ඇතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගේ වුණා. රිගමැතිවරන කො ංකා හස් පක්ෂ බල ම්ඩල රැස්වීම අතය රංජිත් සීමමලාපිටිය මහතාගේ ප්‍රධානතුවයෙන් පසුගේදා පැවැත්තුුණනා. මේරිග ශ್්‍රීලංකා නිධහස් පක්ෂ සංවිධාක සංජයේසිල් වර්ද මහතාඒ සංවිධාන කරතිබුණ. උප සම්පදාාවල වූ පූජ කලවල චන්දිමස්වාමින්න් වහන්සේ පිළිග නීනය උත්සවයක්, මැද මහනුවර රජම විහරස්ථාන දී පැත්නා, අමාතය ක්ෂමන් කිරියල් හතාඇතුළ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටයා. මහ වැව ප්‍රදශල්ලේකම්කාරයාල ශ්‍රවණනාගාරේදී ර්වරාත්‍රික පිරිසජානයක් පැවැත්තුුණ. ජනාධපතුමාන්ට සහ රටවැසියන්ට ආශිර්වාද පාර්ධනා කරමින් එපතුනේ පූජ හල් දන්ුවන ශ්‍රීප පඤඥානන්ද ස්වමන් වහන්සගේ අනුශාසනා පරිද. ජනාතිපති ේ කම් කාරයාලේ මෙහව යටතේ පුතලම දිස්්‍රික්ල ම් කාරයාල මහවැව පාදේශලයකම් කාරයාලි එක්ව පින්ගම සංවිධන කලා. ජයිල් ඩිවන්දම දේප දුත්තාරාම පුරාණ විහාරස්ථානයේ ත්‍රීස් සුමන්ගල දහම් පාසලේ පොසුම් මහා පෙරහර බෙවර පවැත්මේ විසිපස් වනවරටයි. පෝජ ඉත්්‍යපානය සමුරුදස්වාමන් වහන්සේගේ අනුශාසනා පරිදිී ඒ පැවැතුන්නේේ දහ පාසල් දරුවන් විශාල පිරිස්සකගේ සහපාගීත්වෙන්. ඒ සමගින් අටෙන් වධ්‍යයහන ප්‍රෘතිකාශයෙන් නිිමාවටත්වයෙනවා පොසරු දෙේ සිට පැන් පයි ප්‍රතිකාශය බලාලපොරොතු වන්න සුබු දවසන්. ඩ ර thoතු සහ පvis www.itnnews.telk/ singහ.